නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහතු සියලුම මාරයන් නැසූ හේයින් මාර විජයස යනුෙන්ද ඒ ආකාරයෙන් සියලුම මාරයන් නැසූ බැවින් එසේ නැසීම නිසා දිනන ලද විජයන් ඇති බැවින් විජිත විජයස යනුෙන්ද කිසිදු කැලලක් නැති නික්ලේශී හෘදයක් ඇති නිසා විමලස යනුෙන්ද හඳුන්වන මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ සියවැනි අසාත රූප ජාතක දේශනාව. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මති වත්තති තී. අමිහිරිද මිහිරි ආකාරයෙන්ද අප්‍රියද ප්‍රිය ආසයෙන්ද දුක සැප ආකාරයෙන්ද මුලා වූ පුජ්‍යලයා යටපත් කරයි. සියලෝම දිනේති යුද්ධයන් දිනන්නට ජයග්‍රහණය කළ යුතු සියලුම කාරණයන් ජයග්‍රහණය කරන්නට කැලල් නැති නික්ලේශී පිරිසිදු චරිතයක් ඇති කරගන්නට කියලා දෙන මෙලොව පරලොව පමණක් නොව සසර ගමනම සාර්ථකව සුවපත්ව නිම කරන්නට ඒ සසරෙහිදී අසරණ නොවන්නට ඒ සියලු කරුණ සපයා සොයා දෙන මේ ශ්‍රී සද්ධර්මයේ මෙහි මොහොතේදී ශ්‍රවණය කරන්නට තරම් වාසනාවන්තෝ පින්වත්නි, අපි දැන් සෝදානම් වන්නේ ජාතක පොත් වහන්සේගේ සියවැනි අසාද රූප ජාතක දේශනාව දැනගන්නට. ප්‍රත්‍යලාභී නතර අගතන්පත් සීවලී මහරහතන් වහන්සේගේ කතාව මෙහි ඇතුළත් වෙනවා. පින්වතුනි, මේ ජාතක දේශනාව පිළිබඳ අපි වචනාර්ථයන් විමසා බැලුවොත් අසාතං සාත රූපේන පිය රූපේන අප්‍යං දුක්ඛං සුඛස්ස රූපේන නිසියල්ලෙම කියවෙන්නේ එක දෙයක්. මිහිරි දේ, මේ ප්‍රිය දේ, සැප දේ කියන ස්වභාවයෙන් දුකම තමයි එන්නේ. ඒ දුක එනකොට ඒ දුක සැප වශයෙන්, ප්‍රිය වශයෙන්, සුඛයක් වශයෙන් තමයි මේ අනුවණ තත්තාව ඉක්මවා යන්නේ, අනුවණ තත්තා හඟින්නේ. මහා දුකකට හේතු වෙන කරුණු අනුවණ තත්තා කල්පනා කරනවා, ඒක හරි සැප දෙයක්, ඒක හරි ප්‍රිය දෙයක්, ඒක හරි මිහිරි දෙයක් කියලා හිතනවා. ඉතින් එහෙම හිතපුවාම ඒ හිතීමෙන් ඇතිවෙන පාඩුව විනාශය, ඒ ප්‍රමාද වෙච්ච තනත්තා අනුවණ තනත්තාව ඉක්මවා යනවා කියන වචනාර්ථයන් දැනගන්න පුළුවන්. භාග්‍යවත් මහා කාරුණික බුදු පියාණන් වහන්සේ ඒ කොණ්ඩිය කියන නගරය ඇසුරු කරගෙන කොණ්ඩදාන වනයේදී කෝලිය රජ දේනිය වූ, නැත්නම් ඒ කෝලිය රජතුමාගේ දියණිය වූ සුප්පවාසා උපාසිකාව අරභයා තමයි දේශනා කළේ. සීවලී මහරහතන් වහන්සේගේ මව තමයි මේ සුප්පවාසා උපාසිකාව, කෝලිය රජතුමාගේ දියණිය. පින්වතුනි, බුදු පියාණන් වහන්සේ මේ සුප්පවාසා උපාසිකාව අරභයා ජාතක දේශනාවට දාලේ මූලික ගාථා දේශනා කළේ. සුපවාසා උපාසිකාව කියන්නේ සත් වසා සත් දිනක් තමන්ගේ දරුවා කොසේ තබාගෙන ඉන්නට සිදුවෙච්ච උපාසිකාවක්. සීවලී මහරහතන් වහන්සේ වගේ මහා පිනති පුත්‍රයෙක් ලබන්නට වාසනාවන්ත වූ මාතාවක්. මෙතන පින පව දෙකම තියෙනවා, වාසනාව අවාසනාව දෙකම තියෙනවා, අමිහිරි බව මිහිරි බව දෙකම තියෙනවා. ඉතින් මේ ආකාරයට සත්වසත්
සද්දිනක් ප්‍රස වේදනාවෙන් පෙරමින් ඉන්න ඒ සුප්පවාසා උපාසිකාව මේ කොයිතරම් කරදර ආවත් කල්පනා කරේ නැහැ වෙන වෙන දේවල් කරන්නට. නිතරම කල්පනා කරේ මම බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක්. මං වේදනාවන් ඉවසන්නට ඕනේ. යම් තැනක මේ දුක නැද්ද? ඒ දුක නැත්තේ නිවන තුළ පමණයි. අනේ ඒ නිවන කොයිතරම්නම් සැපසහගතද කියලා මේ උපසමානුස්සති භාවනාවෙන්ම තමයි කාලය ගත කරේ. ඉතින් මේ බුදු පියාණන් වහන්සේ දවසක් තමන්ගේ ස්වාමියා ලවා පණිවිඩයක් යවනවා. මේ සුප්පවාසා උපාසිකාව තමන් මේ අන්දමේ වේදනාවකින් ඉන්නවා කියලා දැනුම් දෙන්න, තමන්ගේ සුව දුක් බුදු පියාණන් වහන්සේට දැනුම් දෙන්න කියලා. ඉතින් ඒ උපාසක මහත්මයා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ වන්දනා කරලා ඔය කාරණාවන් දන්වා සිටිනවා. ඒ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ ඒ අති උත්තම බුදුමුවින් සුපවාසා උපාසිකාව සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ආශ්චර්යයි පින්වත්නි, ඒ බුදු වදන සමගම අරතරම් ප්‍රසව වේදනාවෙන් පෙළමින් හිටපු සුපවාසා උපාසිකාව ඒ බුදු වදන සමගින්ම ඒ තමන්ගේ දරුවා බිහි කරනවා. තාම නිරෝගිව නිරෝගී පුතෙක් බිහි කරනවා. ස්වාමියත් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට ඒ සරකල වගත් බුදු පියාණන් වහන්සේ එවලා ආශිර්වාද කළ වගත් දැනුම් දෙද්දී සුපවාසයා උපාසිකාව බොහොම පුදුමයට පත් වෙනවා. අනේ මේ බුදු පියාණන් වහන්සේගේ වචනය නම් හරිම ආශ්චර්යයි. ඒ වචනය සමග මේ තරම් වේදනාවෙන් හිටපු ඒ මගේ වේදනාව දරුවා බලන්න තිබ කැමැත්ත මේ සියල්ල ඉටු වුණානේ කියලා පින්වතුනි බුදු පියාණන් වහන්සේ වෙත මේ සුපවාසයා උපාසිකාව දාණයට ආරාධනා කරන සත් දිනක්ම. නමුත් මුගලන් මහරහතන් වහන්සේගේ දායක උපාසක මහත්මයෙක් දානය ඒ දිනවල බාර අරගෙනයි තිබුණේ. නමුත් අර සුප්පවාසා උපාසිකාවගේ ආරාධනාව බුදු පියාණන් වහන්සේ ඒ සුප්පවාසා උපාසිකාවගේ ස්වාමියාට ප්‍රකාශ කරනවා ගිහිල්ලා ඒ මුගලන් ස්වාමීන් වහන්සේ සම කතා කරන්න කියලා. ඉතින් මොගලන් ස්වාමීන් වහන්සේගේ ඒ දායක මහත්මයා වෙත මොගලන් ස්වාමීන් වහන්සේ දායක මහත්මයා යොමු කරනවා. සුප්පවාසාවගේ ස්වාමියාත් මොගලන් ස්වාමීන් වහන්සේගේ ඒ දායක මහත්මයා සම කතා කරගෙන ඒ දිනයන් ඉල්ලගෙන බුදු පියාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට සත් දිනක් නොකඩවා මහා වැස්සක් වගේ දන් දෙනවා. පින්වතුනේ දානය අවසන් වන සත් වෙන දිනේදී මේ සීවලී කුමරුවා මහා සංඝරත්නය වන්දනා කරමින් දැන් යනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙතත් පැමිණෙනවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, කොහොමද කුමරුව සැපසේ ඉන්නවද? මේ කුමරුව මොකද්ද ප්‍රකාශ කරන්නේ? කුමන සැපද ස්වාමීනි, හත් වසක් හත් දිනක් අවුරුදු හතකුයි දවස් හතකුයි මම ලෝහදිය සලියක වාසය කළේ. සත් දිනක්ම ගර්භමූර්ජාවෙන් ඉන්ට සිද්ධ වුණානේ, මොන සැපද කියලා. මේ වෙලාවේ ඒ සුප්පවාසා උපාසිකාව සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග කතා කරන ඉපදෙලා දවස් හතක් වෙන මේ සීවලී කුමරුවා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේම කතා කරන දර්ශනය දැකලා බොහොම සතුටටපත් වෙනවා. මගේ පුතා දම්සනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග කතා කරන ලස්සන, අනේ උන්වහන්සේ සමග කතා කරනවානේ කියලා. බුදු පියාණන් වහන්සේ ඉමසා සිටින සුප්පවාසා උපාසිකාව මේ වගේ තව දරුවෝ ලැබෙනවට කැමතිද? අනේ ස්වාමීනි, මේ වගේ දරුවෝ නම් මට තව හතක් වුණත් කමක් නැහැ කියලා. බුදු පියාණන් වහන්සේ අනුමවෙණි ධර්ම දේශනා කරලා, අනුමෝදනා ධර්ම දේශනා කරලා විහාරයට වැඩම කරනවා. මේ සීවලී කුමාරයාත් කෙමෙන් කෙමෙන් වැඩි වියටපත් වෙනවා. හත් වෙනි වියේදී, ඒ කියන්නේ අවුරුදු හතේදී ශාසනයට නැමිච්ච හිත ඇති මේ කුමරුවා පැවිදි බවට පත් වෙලා ප්‍රත්‍යලාභෙන් අග්‍රව මහා පොළව ගිගරවමින් කම්පා කරමින් අති උත්තම මහා රහත් භාවයට පත් වෙනවා. සාදු කියලා අපි අති උත්තම සිද්ධිය අනුස්මරණය කරමු. පස්සේ කාලයකදී බුදු පියාණන් වහන්සේ පුණ්‍යලාභී නැත්නම් මේ ප්‍රත්‍යලාභී භික්ෂූන් වහන්සේලා අතර අගතන්පත් බවටත් මේ සීවලී මහරහතන් වහන්සේව පත් කරනවා. නැත්නම් ඒ තතග්ගපාලියේ ඒ ස්ථානයේ පිහිටුවා වදාරනවා. පින්වතුනි, දම්සභා මණ්ඩපයේ රැස්වෙච්ච භික්ෂූන් වහන්සේලා කතාවෙමින් ඉන්නේ මේ සීවලී මහරහතන් වහන්සේගේ ගුණය පිළිබඳව සහ
උන්වහන්සේ වගේ ඒ වගේ පින් තියෙන කෙනෙක්ට ඒ විඳින්න සිද්ධ වෙච්ච දුක පිළිබඳව අවුරුදු 7කුත් දවස් 7ක් මව්කුස ඉන්න උනානේ ඒ පිළිබඳව කතා වෙනවා. ඔය වෙලාවේ ධම්සභා මණ්ඩපේට වැඩම කරන බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් මේ කතාව දැනගෙන එසීවලී මහරහතන් වහන්සේ ඒ වගේ දුකකටපත් වෙන්න එසුප්පවාස උපාසිකාවත් ඒ වගේ දුකක් විඳින්න හේතු පාප කර්මය මේ ආකාරයෙන් දේශනා කරනවා. පෙර බරණැස්නවර බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ බෝධිසත්වයන් වහන්සේ ඒ රජතුමාගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳගෙන වැඩවියටපත් වෙලා තක්ෂලා නුවරදී ඒ සියලුම ශිල්ප ඉගෙනගෙන පිය රජතුමාගේ ඇවෑමෙන් රාජ්‍යයට පැත්වෙලා දහමින් රාජ්‍ය කරනවා. බොහොම ධාර්මික රජ කෙනෙක්. ඒ කාලේ පින්වත්නි කොසල් රජතුමා, ඒ කියන්නේ එසමෙහි ඒ කොසල් රට රජතුමා මහා සේනාවක් සමග ඇවිල්ලා ඒ බරණැස් නුවර රජතුමා මරලා ආක්‍රමණය කරලා රජබවට පත් වෙනවා. බරණැස් රජතුමාගේ අගමෙහෙසියම තමයි මේ කොසල් රජතුමා තමන්ගේ අගමෙහෙසිය බවට පත් කරගන්නේ. කොහොම හරි පින්වත්නි මේ බරණැස් රජතුමාගේ ඒ පුත්‍රයා දුම් කවලුවෙන් රිංගලා කොහොම හරි මේ පිරිසකින් බේරිලා ගිහිල්ලා ඈතට ගිහිල්ලා වාසය කරන්නේ නැතුව මේ නුවරවට ගැවසෙමින් පිරිස රැස් කරලා මේ රජතුමාට විරුද්ධව යුද්ධයකට හසුම්පත් යවනවා. මට නගරය දෙන්න, නැත්නම් මට මේ රාජ්‍යය දෙන්න, නැත්නම් යුද්ධ කරන්න කියලා. ඔය වගේ හස්නක් තමන්ගේ පුත්‍රයාගෙන් ආවා කියලා දැනගන්න මේ අගබිසව තමන්ගේ පුත්‍රයාට ලිපියක් යවනවා, පුත්‍රය යුද්ධ කරලා වැඩක් නැහැ, යුද්ධ කරන්න අවශ්‍ය නැහැ, ඔබලා කලියෙත් එක දෙයයි, මේ නගරයෙන් මිනිස්සුන්ට පිටවන්ට නොදී වටේ ආරක්ෂාව යොදාගෙන ඉන්න, කාටවත් ඇතුළට එන්නත් දෙන්න හොඳ නැහැ, කාටවත් පිට වෙන්න දෙන්නත් හොඳ නැහැ. එහෙම වුණාම මේ නගරයේ මිනිස්සුන්ට ඒ පිටතර ගිහිල්ලා ගෙන්න ගන්න ඕන ආහාර, ජලය මේ වගේ දේවල් ලැබෙන්නේ නැතුව යනවා. එහෙම වුණාම මේ නගරයේ මිනිස්සු වෙහෙසටපත් වෙනවා. ඒ විදිහට වෙහෙසටපත් වෙලා ඉන්න මිනිස්සුන්ව අල්ලගන්න බොහොම පහසුයි කියලා. පින්වතුනි මේ මවගේ උපදේශය පරිදි ඒ රජකුමාරයත් ඒ ආකාරයෙන්ම කරනවා. අන්තිමේට ආහාර පාන ආදීන්ගේ පීඩාවටපත් වෙච්ච ඒ ඇතුළ නගරවාසී මිනිස්සු බොහොම කේන්තියටපත් වෙලා අර කොසල් රජතුමාගේ හිස ඒ පිරිසම එකතු වෙලා සිඳලා ඒ හිස මේ රාජකුමාරයාට ලබා දෙනවා. පහසුවෙන්ම රාජ්‍ය ලැබෙනවා. ඉතින් ඒ කුමාරයාත් නුවරට පැමිණලා රාජ්‍ය අරගෙන ආය කෙලවර ඒ කම්මෝ පරිද්දෙන් මිය පරලව යනවා. සත් දිනක් ඒ මිනිසුන්ට පිටරයන්ට දෙන්නැතුව අවහිර කරලා නගරය අල්ලගත්ත කර්මෙහි විපාක වශයෙන් තමයි මේ වවේදී අවුරුදු 7ක දවස් 7ක් මව් කුසේ වාසය කරන්නට ඒ සීවලී කුමාරයාට සිද්ධ වුණේ. ඒ වගේම ඒකට උපදෙස් ලබා දුන්න නිසා ඒ සීවලී ස්වාමීන් වහන්සේගේ නැත්නම් ඒ මහාරහතන් වහන්සේගේ මවට ඒ සුප්පවාස උපාසිකාවට ඒ ආකාරයේ ප්‍රසව වේදනාවක් විඳින්නට සිද්ධ වුණා. නමුත් යම් දවසක ඒ සීවලී මහරහතන් වහන්සේ පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ ප්‍රත්‍යලාභීන් අතරින් අගතන්පත් වෙමි කියලා ප්‍රාර්ථනාවක් කළාද, විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ උක්හකරුහා වෙන්රු දන් දීලා යම් ප්‍රාර්ථනාවක් කළාද, ඒ විපාක වශයෙන් ප්‍රත්‍යලාභීන්ගෙන් අතර අගතන් බවට පත් වෙනවා කියලා මේ ජාතක අටුවාවේ දක්වනවා. පින්වතුනි මේ විදිහට මේ ජාතක දේශනාව අවසන් කරමින් තමයි බුදු පියාණන් වහන්සේ අර කලින් දක්වපු ගාථාව දේශනා කළේ. පූර්වාපර සන්දිත් ගලපා වදාරණ බුදු පියාණන් වහන්සේ එසමෙහි බරණැස් රජතුමාගේ ඒ පුත්‍රයාණන් මෙසමෙහි සීවලී මහරහතන් වහන්සේ ඒ රාජකුමාරයාගේ මෞතමෝණන් මෙසමෙහි සුප්පවාස උපාසිකාව එසමෙහි බරණැස් රජු ඌයේ නම් දැන් මේ බුදු බාට පත්ව සිටින මම වේදයි කියලා ඒ පූර්වාපරසන්දි බුදු පියාණන් වහන්සේ විසින් ගලපා වදාරනවා. බලන්න මේ ගාථාව බොහොම ලොකු අර්ථයක් තියෙන ගාථාවක්. මේ ජාතක දේශනාව තුළින් ඒ ගාථාවේ අර්ථය මනවින් වැටහෙනවා. මහා දුක දීලා තමයි එසීවලී කුමාරයා මෙලවට බිහි වුණේ. ඒ වුණත් ඒ උපාසිකාවට, සුප්පවාස උපාසිකාවට ඒ වගේ දරුවන් තව 7 දෙනෙක් අවශ්‍ය වුණා.
ඉතින් මෙහිදී මේ අසාතං සාද රූපේන පිය රූපේන අප්‍යං දුක්ඛං සුඛස්ස රූපේන කියන කරුණ තුනෙන් අපට හෙළි වෙන්නේ ඒ කාරණාව. ඒ කියන්නේ මේ ප්‍රිය ආකාරයෙන් දුක එනවා. ඒ වගේ දුකක් ලැබිලා පුතේ බිහි වුණත් ඒ වගේ පුත්තු හත් දෙනෙක් ප්‍රාර්ථනා කරා. එපමණක් නෙවෙයි බොහෝ මිහිරි ආස්වාදයක් ලබා ගන්න අදහසින් තමයි පෙර කල ඒ රජබව පිණිස ඒ වගේ දුකක් මිනිසුන්ට ලබා දුන්නේ. නමුත් එහි විපාක කුමක්ද වුනේ? මහා දුක් විපාකයක් විඳින්න සිද්ධ වුණා. ඒ විදිහ රජබවට පත් වෙන්න ඒකල පාප කර්මය නිසා මේ මවටත් පුත්‍රයාටත් මහා දුකක් විඳින්න සිද්ධ වුණා. ඉතින් එසම මේ සපක් කියලා කරත් මෙසමෙහි මහා දුකක් ලැබුණා. මහා දුකක් ලැබුණත් ඒ දුකත් ප්‍රිය වශයෙන් ගත්තා. ඉතින් බලන්න කොයිතරම් අනුවණකමත්ද කියලා. මේ කරුණ දක්වමින් තමයි බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව සිද්ධ කළේ. අර විදිහට තව පුත්තු හත් දෙනෙක් ලැබුණා නම් කොයිතරම් දුකක් විඳින්න සිද්ධ වෙනවද? අපේ ජීවිතවලත් අපි හැරිලා බැලුවොත්, මෙනෙහි කරලා බැලුවොත් අපට තේරේවි අපිත් මේ සැපයි කියලා අල්ලන් ඉන්න හැම දෙයක්ම ඇත්තටම බොහෝ විට හැම විටම පාහේ දුකකටම නේද හේතුවන්නේ කියලා. මේ විදිහට කල්පනා කරලා අපට ඒ දුක වශයෙන් තේරුම් ගන්න පුළුවන් වුණොත් අන්න දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවා. දුකෙන් නිදහස් වෙන්න නම් අප පළමුවෙන්ම කළ යුත්තේ දුක වශයෙන් හඳුනගන්න එක. දුකක් දුකයි කියලා දන්නේ නැත්නම් එයා කවදාවත් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. අපි මේ දුකෙන් නිදහස් නොවෙන්නේ ඔන්න ඔය කාරණාව නිසාමයි.